අනිත් අපි සජීවී ඔබ සමග දැන් දෙමුතු උත්තරිනවත් අයිබෝන් අයිබෝන් තරංග කොහොමද මේ දවස්වල තොරතුරු මේ දවස්වල ටික බයෙන් තමයි ඉන්නේ නේ බයෙන් ඇයි ඉතින් අපේ ආදරණීයයන් ගැන අපිට බය වෙන්න සිද්ධ වෙලා තිබෙනවා අපිට ඇහැටවත් පේන්නේ නැති දෙයක් නිසා වෛරසයක් නිසා අපි බයෙන් ඉන්නා ටිකක් ඔයා ගැනත් බයද ඔව් මට හිතෙනවා අපි හැම නිතරම අවදානමකින් ඉන්න නිසා සමීපතයන් සමීපතමයන් ආශ්‍රය කරනකොට අපි ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙ සිටින්න ඕනේ. ටිකක් අතර ඉන්න කොටත් හොඳයි නේ. බය බය වුණත් බය බිරාන්ත වෙලා ජීවිතේ වැරදි තැනකට යන්න අපි උත්සාහ නොකළ යුතුයි. හැම මොහොතකම හැම දෙයක් පිළිබඳව ධනාත්මකව හිතමින් අපි කටයුතු කරන්න ඕනේ. හැබැයි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් මේ සියල්ලටම අපි මුහුණ දෙන්න ඕන. ජීවිතයට මුහුණ දෙන්න ඕන. වෙලාවකට තිබුණත් අපිට හිතෙනවා අපි මේ දකින්නේ බොහොම නපුරු හීනයක්ද කියලා. අපි තව ටිකකින් අවදි වෙයි. මේ හීනෙන් අපිට මිදෙන්න පුළුවන් වෙයි කියලා. කොහොම නමුත් අපි සැබෑවට මුහුණ දෙන්නත් ඕන. ඒ සියල්ල හිතේ තියාගෙන අද දවසේ අපි කොහොමද මානසිකව සූපත්භාවයෙන් මානසිකව ඇදවැටෙන්නේ නැතුව නේද? මානසිකව වැටලා කකුල් කඩා ගන්න නැතුව කොහොමද අපි යහපත් විදිහට මුහුණ දෙන්නේ වර්තමාන අවස්ථාවන්ට කියන දේ පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම්. මේ අවස්ථාව ඔබට හරි වටි. ඒ වගේම ඔබේ වටේ ඉන්න, ඔබේ යවට ඉන්න, ඔබ ළඟ ඉන්න, ඔබේ ආදරය කරන කට්ටියට අරදි මුතු කෝ වගේම ඔබේ ආදරණීයන්ටත් මේ පණිවිඩය හරි වටේ. ඒක නිසා ඒ වටිනා පණිවිඩයේ වටිනා සාකච්ඡාව නිවැරදි විදිහටම ඔබට ලබා දෙන්න පුළුවන් සුසුසුම කෙනාට අපි අද දවසේ අපේ මැදිරියට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. ජවර්ධන විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය අරුණ වල්පොල මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. දැන් අරුණ වල්පොල මහත්මයා මේ කොවිඩ් හමුවේ අපි මේ මුහුණ දීලා තියෙන තත්ත්වයත් එක්ක අපි අර කිව්වා වගේම හැමෝගෙම හිතේ බයක් තියෙනවා. සැකයක් තියෙනවා, සංකාවක් තියෙනවා. හැබැයි අපි ජීවිතේට මුහුණ දෙන්න ඕන. කොහොමද අපි මානසිකව සුවපත්භාවයෙන් ඉදිරියට මුහුණ දෙන්න ඕන? ඔව් තරංග. දැන් ඇත්තටම මේ කොවිඩ් තත්ත්වය මීට මාස කීපයකට උඩින් තිබුණාට වඩා අපි ප්‍රබල ගැටලුවක් ලෙස දකිනවා. විශේෂයෙන්ම අපිට මතකයි පහුගිය මාස දෙකකට විතර ඉස්සෙල්ලා අපි ඉන්දියාවේ තිබිච්ච තත්ත්වය දැක්කා. දැන් ඒ තත්ත්වය ඊට වඩා බොහොම බරපතල විදිහට තියෙනවා. අපි ඒ පිළිබඳව කතා කරමු. මොන විදිහට අපි මේ ගැටලුවට මුහුණ දෙන්න ඕනේද කියන කාර්යපිළිබඳව. විශේෂයෙන්ම අර දෙමුතු දැන් ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක තමයි මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වෙලා අපිට ටිකක් බරපතල තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන එක නිසා. තරංග දවසකට සිදුවෙන මරණ සංඛ්‍යාව 150 දක්වා ගිහිල්ලා තිබෙනවා. ඊටත් වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. හැබැයි ඇත්තටම අපි මේ ගැන බය වෙන්නට ඕනේද? සහ අපිට ඇති වෙලා තියෙන බය මේ සංඛ්‍යාව දුරලගෙන අපේ එදිනදා වැඩ කටයුතු කරගන්නේ කොහොමද කියන දේ ගැන අපි සිතන්නට ඕනේ. ඔව්. ඒ ගැන හිතනා වගේම මේ පිළිබඳව නිවැරදි මාර්ගයට අවතීර්ණ වෙන්නේ කොහොමද කියන එක තමයි අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති. ඔව්. ඇත්තටම මේ වෙනකොට අපි දන්නවා දැන් ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශනයෙන් අපි දැක්කා 155ක් වගේ ප්‍රමාණයක් කොවිඩ් නිසා මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම දෛනික රෝගීන් 3000 ඉක්මවලා මේ වෙනකොට වාර්තා වෙනවා. මේක ඇත්තරම බරපතල තත්ත්වයක්. අපි දන්නවා විශේෂයෙන්ම මේ තත්ත්වෙන් දැන් බේරෙන්න ඕනි කොහොමද කියන එක පිළිබඳව සෞඛ්‍යංශ නිරන්තරයෙන්ම මඟ පෙන්වන්නේ හැකි ඉක්මනින් මේ එන්නත ලබා ගන්න කියන කාර්යය. ඒ වගේම තමයි සෞඛ්‍ය පුරුදු ඩිසියාකාරයෙන් හුරු වෙන්න කියන කාර්යය. දැන් ඇත්තරම තරංග මම ඊයේ දැක්කා මම වාහනයෙන් යනකොට එක්තරා වෙළඳසැලක මං හිතන්නේ හවසට ආප විකුණන වෙළඳසැලක මිනිස්සු ඉන්නවා මාස එකක්වත් තවමත් දාන්නේ නැතුව. ඉතින් මේ වගේ මට්ටමක් තියෙද්දී අපි මොනතරම් කතා කළා තමන්ගේ සෞඛ්‍ය පුරුදු නිසියාකාරයෙන් පවත්ව ගන්න නැතිවීම හේතු කොටගෙන මං හිතන්නේ මේ රෝගය ව්‍යාප්ත වෙනවා ඉතාම ඉහළ මට්ටමින්ම. ඒ වගේම තමයි අපි දැක්කා මේ මාස් දානවා කියලා කිව්වත් මේක හරියට අර පොලිසියෙන් බේරෙන්න හෙල්මට් දානවා වගේ තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඇතැම් අය සමහර වෙලාවට ඒ දාලා තියෙන මුඛාවරණයේ හේතු කොටගෙන
තවත් බොහෝ පිරිසකට මං හිතන්නේ රෝගිය ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. සමහර අය සර්ජිකල් මාස්ක් එකක් අපි දකිනව සමහර වෙලාවට ඒක කළු පැහැගෙන් වෙලා අව පැහැගෙන් වෙලා මං හිතන්නේ ඒක මාසයක් විතර එකම පාවිච්චි කරනවා. ඒ නිසා අර සෞඛ්‍ය පුරුදු නම් සෑහෙන ප්‍රමාණයක් අපේ සමාජය තුලින් ඈත් වෙලා ගියපු ආකාරයක් තමයි දකින්න හම්බ වෙන්නේ. ඒ වගේම තමයි සමහර අවස්ථාවන් වලදී මං හිතන්නේ නූල් මතු වෙනකන් හොද හොද එකම දේ පාවිච්චි කරනවා. ඇතැම් විට මේක දරිද්‍රතාවය නිසා වෙන්න පුළුවන්, නොඒකාකාරී දෙයක් හේතු කොටගෙන වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ ගන්න ඕනේ මේ තරම් ප්‍රබල ලෙස මේ ව්‍යවසනය ක්‍රියාත්මක වන අවස්ථාවකදී කොහොම හරි මේ තත්ත්වයෙන් බේරෙන්න නම් ඒ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි කියන කාර්යය. ඉතින් මං හිතන්නේ ඊටත් අමතරව ගත්තොත් එහෙම අපි අවධානය යොමු කරන්න ඕනේ සෞඛ්‍යංශ නිරන්තරයෙන් කියන වගේ ඉතා ඉක්මනින් මේ වැක්සින් ලබා දෙන ස්ථානයකට ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනින් මේ දේවල් ලබා ගන්න. එහෙම නැත්නම් අපිට මේකෙන් ජයග්‍රහණය කරගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්කම තියෙනවා. ඔය කියන්නේ ඔබතුමා කියන විදිහටම මානසිකත්වය අපි හදා ගන්න ඕන එතෙන්ටත්. සමහරුන්ගේ මානසිකත්වය තියෙනවා වැක්සින් එක ගත්තට පස්සේ අපිට වෙන වෙන අතුරු ආපා දෙයිද? එහෙම ප්‍රශ්නකාරී තත්ත්වයන් පිළිබඳව හිතනවා. නමුත් මේක ලෝකේ පරිශන කරලා ලංකාවෙත් පරිශන කරලා අපිට ලබා දෙන එන්නතක් මොකක්ද වර්ගීකිනේ කොහොමද ඉන්න එපා ලබා ගන්න තියෙන ළඟම එන්නත ලබා ගැනීම තමයි කළ යුතු වෙන්නේ ජීවිත ආරක්ෂා කරගන්න. ඔබේ මගේ විතරක් නෙමෙයි අපේ ආදරණීයගේ ජීවිත ආරක්ෂාවනේත් අපි හැමෝම ආරක්ෂා වෙලා හිටියොත්. අපි ආයිත් ඔව් අහන්න ගන්න ප්‍රශ්න කන්න ලැසු. ඔව් තරංග දැන් අපේ හැම දෙයකම බලපාන්නේ අපේ සිතනේ අපේ මනස. ඉතින් අපේ මනස අපි ශක්තිමත්ව තියාගත්තේ නැති වුණොත් අපිට අපේ ජීවන ගමන ඉදිරියට ගෙනියන්න බෑ. ඉතින් ඒ නිසා අපිට කුමන අභියෝගයක් අපිට ගමනක් යන්නට සිද්ධ වෙනවා. ඉතින් එතනදී මේ කොවිඩ් 19 කියන වසංගත තත්ත්වය හමුවේ අපේ ආදරණීයන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඒ සියල්ලන්ගෙම මනස අපි කොහොමද හරියාකාරයෙන් ශක්තිමත් කරගෙන මේ ජීවන ගමන ඉදිරියට යන්නේ? ඔව් ඉතාම හොඳ ප්‍රශ්නයක් දිමුතු. ඇත්තරම මේ වෙනකොට අපි දන්නවා මං අර කලින් කිව්වා වගේ දෛනිකව මරණ විවිධාකාර විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ අතර අපි දන්නවා සමහර අය වයස අවුරුදු 50ටත් වඩා අඩු අය, සමහර අයගේ දරුවෝ ඉතාම කුඩා, ඒ වගේම පවුලක් නඩත්තු කරන්න එකම ආර්ථික ක්‍රියාවලියට දායක වෙච්ච පුද්ගලයා සමහර වෙලාවට මේ මරණය හේතු කොටගෙන ඥාතීන්ට අහිමි වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඉතිරි වෙන පුද්ගලයන්ට දැඩි ලෙස ඉච්ඡාබංගත්වයට එහෙම නැත්නම් අන්තිමට තමන්ට තමන්වත් නැහැ කියලා ඇතිවන හැඟීම, ඒකට අපි කියනවා පරාරෝපණය කියලා, පරාරෝපණයට පත් වෙලා ගොඩාක් මානසික වශයෙන් පීඩාමය තත්වයකට පත් වෙලා ඉන්නවා. ඒ පිළිබඳව අපි කතා කරමු. විශේෂයෙන්ම අපි දන්නවා දරුවන්ගේ අධ්‍යාපන ගැටලු, ඒ වගේම දරුවන්ට සමහරලාවට කන්න බොන්න දෙයක්වත් දෙන්න බැරි තත්ත්වයකට පත් වෙන ස්වરૂපයක් දකින්න හම්බ වෙනවා. ඒ දේවල් තමයි ගොඩාක් ප්‍රබල තත්ත්වයකට කියන්න පුළුවන් වෙන්නේ. අපි ඒ පිළිබඳවත් ඉදිරියේ සාකච්ඡා කරගෙන යමු. ඔව් දැන් මේ වගේ තත්ත්වයකට පත් වුණොත් විශේෂයෙන්ම තමන්ගේ සමීපතයන් තමන්ට අහිමි වෙන අවස්ථාවන් අපිට දකින්න ලැබෙනවා. මේ සියල්ලත් එක්ක තමන්ගේ ඉතිරි පිටිස රැකගෙන තමන්ගේ ජීවිතය නිවැරදිතනට අරගෙන එන්න කොහොමද අපි මානසිකව යහපත්ව ඉන්න ඕන? ඔව් ඇත්තම අපි ගත්තහම ගොඩාක් අවස්ථා තියෙනවා මේ වෙනකොට ඔය ඉච්ඡාබංගත්වය නිසා හටගන්නවා විසාදය කියලා මානසික රෝගයක්. ඒ විසාදය රෝගය හැදුනොත් එහෙම ගොඩක් වෙලාවට සියදිවි නසා ගන්න පවා පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ තත්ත්වය වළක්වා ගන්න අපි මානසික වශයෙන් පුළුවන් තරම් ශක්තිමත් වෙන්න ඕනි. ඒ පිළිබඳව අපි චුට්ටක් කතාබහ කරමු ඉදිරියේ කොහොමද සාකච්ඡා කරන්න කියන එක පිළිබඳව. සාමාන්‍යයෙන් තරංග මේ ඉච්ඡාබංගත්වය කියන දේ සමාජයේ මේ කොවිඩ් 19 කියන වසංගත තත්ත්වය හමුවේ නෙවෙයි අපේ සමාජය තුළ තිබෙනවා බොහෝ දෙනෙක්ට. ඉතින් මේ හමුවේ විෂාදය කියන රෝගී තත්ත්වෙනුත් පෙරෙන අවස්ථා තිබෙනවා. ඉතින් අපි හැමදාම කියනවා වගේ අපේ සිතනේ මූලික වෙන්නේ. ඒ නිසා අපි සිත ශක්තිමත් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ තත්ත්වයන් හමුවේ ඇතුළේ සමාජීය ගැටලු මොනවද? ඒ හමුවේ කොහොමද අපි මේ දේවල් එකිනෙකා තේරුම් අරගෙන ඒවා निराකරණය කරගන්නේ? ඔව් දෙමුතු ඇත්තරම අපි අර කලින් කිව්වා වගේ මේ වෙනකොට මේ තිබිච්ච බරපතල ගැටලු ටික විශේෂයෙන්ම අපි දන්නවා දැන් පහුගිය දවස්වල ඒ වගේ
තරුණ පුද්ගලයෝ මිය ගියාට පස්සේ ඔවුන්ගේ පවුල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ගැටලු. අපි දන්නවා විශේෂයෙන්ම දරුවන්ගේ සියලුම වගකීම් තනියෙන් දරන්න වෙනවා සමහර වෙලාවට කාන්තාවකට. ඒ වගේම කාන්තාවක් සමහර වෙලාවට තනි වුණාට පස්සේ එල්ල වෙන අභියෝග ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයකටම සත්‍යමත් ලෙස මුහුණ දෙන්න ඇතරම ඇයට සිද්ධ වෙනවා. සමහර වෙලාවට මීට ප්‍රථමයෙන් කවදාවත් දවසක එයා තමන්ගේ පවුලේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දායක වෙච්ච කෙනෙක් නෙවෙන්න පුළුවන්. නමුත් හිටපු හැටියේ මේ වගේ ෂණික මරණයක් සිද්ධ වුණාට පස්සේ ඔවුන්ට ඇතිවන අවාසනාවන්ත ඉරණම කොහොම හරි නැති කරගන්න කාන්තාවන් විශේෂයෙන්ම දිරිමත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒක මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. අපි දන්නවා දරුවොත් එක්ක තනි වුණාට පස්සේ ඇතිවනේ ස්වභාවය. සමහර වෙලාවට ඔවුන්ට සමාජයෙන් විවිධාකාර නොයෙක් ආයුතු බලපෑම් නොයෙක් දේවල් සිද්ධ වෙන්න පුළුවන් දෙපතු. මේ හැම දෙයක්ම හොඳින් අවබෝධ කර ගනිමින් සමාජය සමග යහපත් අන්තර් සම්බන්ධතා පවත්වා ගනිමින් කටයුතු කිරීම මං හිතන්නේ මේ කාලෙදී ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ කෙනෙක් මිය ගියාට පස්සේ ඇතිවන මානසික රෝගී තත්ත්වයක් තියෙනවා. ඒකට අපි කියනවා වියෝකාංසාව. වෙන්වීම තුළ හටගන්නා වූ කාංසාමය තත්ත්වය. මෙන්න මේ වියෝකාංසාව හේතු කොටගෙන ගොඩක් වෙලාවට මේ කාන්තාව සමහර වෙලාවට කාන්තාව විතරක් නෙවෙයි ඇතැම් විට පිරිමින් වෙන්න පුළුවන්. එයා දැඩි ලෙස කම්පණයකට පත් වෙනවා. සමහර අවස්ථාවන්වලදී සියලුම දේවල් අපි සමාජයට මේ වගේ හොඳට කරලා තියෙනවා, අපි හැමතිස්සෙම සමාජය තුළ ඉතාම හොඳ හැසිරීම රටාවක් පවත්වාගෙන යනවා, එහෙම කරන අපිටම මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි වගේ ගැටලුවකට ගොඩක් අවස්ථාවන්වලදී ගැටලුවක් මතු වෙනවා කෙනෙක් තුළ. සාමාන්‍ය දැන් ඔය වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම යම් කෙනෙකුට ළඟ ඉන්න ඥාතීන් හිතවතුන් වටපිටාවින් අය මොන වගේ හැසිරීමක්ද තියෙන්න ඕන, මේ පුද්ගලයාට කොයි වගේ අවධානයක්ද දෙන්න ඕන? ඉතාම හොඳ ප්‍රශ්නයක් තරංග. නමුත් අපි දන්නවා මේ වෙනකොට කවුරු හරි කෙනෙකුට කොවිඩ් තත්ත්වයක් හටගත්තා කියලා කිව්වොත් එහෙම ගොඩාක් අවස්ථාවන්වලදී ළඟ ඉන්න පුද්ගලයෝ පවා ඈතට යන ආකාරයක් තමයි දකින්න හම්බ වෙන්නේ. හැබැයි ඉතින් ඒක මේ කාලේ තියෙන අවදානමේ ස්වභාවයත් එක්ක වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ පිළිබඳව ගොඩාක් හිතන්න හොඳ නැහැ. සමහර අවස්ථාවන්වලදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි සමාජය තුළ අද වෙන එක්කෙනෙකුට තියෙනවා නම් හෙට අපිට මේ රෝගයේ උරුම වෙනවා, උරුම වෙන්න පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන්ම කවුරු හරි අපේ අසල්වැසියෙකුට මේ වගේ තත්ත්වයක් තිබුණොත් අපි කියන්නේ ඔවුන් සමග සමීපයට ගිහිල්ලා ඔවුන් ඇසුරු කරමින් පුළුවන් තරම් මේ රෝගය හදාගන්න කියලා. නමුත් ඔවුන්ට කරන්න පුළුවන් සුළු හෝ උපකාරයක් කරන්න පුළුවන් නම් අඩුතරමේ දුරකථන ඇමතුමක් හරි ලැබලා දීලා ඔවුන්ගේ දුක සැප හොයන්න පුළුවන් නම්, ඒ වගේම තමන්ට දෙන්න පුළුවන් පොඩි හෝ සහයෝගයක් ඒ අයට දීලා ඔවුන්ව ශක්තිමත් කළා, ඔවුන්ගේ මනස ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. නමුත් අපි දන්නවා ටිකක් මේ තත්ත්වය අපේ ගොඩක් අඩුයි. ඒ වගේම අපි දැක්කා ඊයේ මාධ්‍යවල පෙන්නලා තියෙනවා කළු බෝවිල රෝහලට ගිහිල්ලා මේ වයෝ වෘද්ධ දෙමාපියෝ OPD එකේ දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අය මං හිතන්නේ ඉතාම ගැටලු සහගත තත්ත්වයක්. මේ වගේ අවදානම් සහගත අවස්ථාවකදී තමන් ආදරයෙන් රැකබලාගත්තු අය පවා ඒ තැන්වලට දාලා හිර කළා නැත්නම් මැරෙන්න සලස්වල එනව වෙනුවට මං හිතන්නේ ඔවුන්ට යම් ආරක්ෂාවක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා කියනවා. විශේෂයෙන්ම මනෝවිද්‍යාපන්ත ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය විද්‍රෝහයක විදිහට පුතුමා දැන් අර යම් කිසි ව්‍යාධි තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක් අහිමි වෙලා දුකෙන් ඉන්න සියලු මානසිකත්වයන්ගෙන් කඩාවැටිච්ච කෙනෙකුට ළඟම ඉන්න අයට දෙන්න පුළුවන් උපදේශ නැත්නම් ඔවුන්ට මොනවද කරන්න පුළුවන් කියන කාරණාවට පොඩි අවධානයක් යොමු කළොත් අපි. ඔව්. ඇත්තටම ඒක හරිම වටිනවා. මේ වෙනකොට අපි හිතමු ඒ වගේ කොවිඩ් තත්ත්වයකට පත් වෙලා මානසික වශයෙන් දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නවනම් එහෙම වටේ පිටේ අය කරන්න ඕනි තවත් ඔවුන්ගේ මානසිකත්වයේ අවුල් කරන එක වෙනුවට පුළුවන් තරම් ඔවුන්ට උදව් උපකාර කරන්න යම් ආකාරයක කටයුතු කරන එක, ඒ වගේම ජීවිතයේ ස්වභාවය තේරුම් කරලා දෙන්න පුළුවන් නම් එහෙම. විශේෂයෙන්ම මරණය කියන එක ගත්තාම මේක පොදු ධර්මතාවයක්. ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී අපි මනසෙන් වැටෙන්නේ නැතුව
පුළුවන්තරම් ශක්තිමත්ව ගොඩනැගිලා තමන්ගේ දරුවන් දැන් අපි දන්නවා විශේෂයෙන්ම ඉතුරු වෙන පුද්ගලයා දැඩි ලෙස කලකිරෙනවා ඒ වගේ අයට තමන්ගේ දරුවන් වෙනුවෙන් වත් අලුතරමේ ජීවත් වීමේ ශක්තිය ලබා දීම සිද්ධ කරන්න අවශ්‍යම වෙනවා තරංග සාමාන්‍යයෙන් බය වෙනකොට අපේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා නේද ඉතින් ඒ නිසා ප්‍රතිශක්තිකරණය මේ වෙලාවේදී බොහොම වැදගත් අපේ ජීවිත තුළ ඒ නිසා අපි බය වෙන්න හොඳ නැහැ අපි සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරනකොට අපි ඒ සඳහා බිය වෙ යුතු නැහැ මොකද එකම ගෙදරක පොසිටිව් වුණාට පස්සේ ස්වාමියා පොසිටිව් වෙලා බිරිඳ පොසිටිව් නොවෙනවස්ථා අපි දැකලා තිනවා ඒ නිසා ඉතින් ගෙදර ඉන්නකොට තමන්ගේ ආදරණීයයන් රැක බලා ගන්න එකත් කරන ගමන් අපි අපේ ආචාර්යතුමා කිව්ව විදිහට අපි මේ තත්වයට කොහොම හරි මුහුණ දිය යුතුයි ඒ හැමෝම අපිට අභියෝග එනවනේ තරංග අභියෝග එනවා දැන් ඔය එන අභියෝග අතර තවත් එක අභියෝගයක් තමයි විශේෂයෙන්ම ඔබතුමා ජර්මන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට මම දරුවන් පිළිබඳව යම් කරුණු කිහිපයක් ඔබෙන් දැනගන්න කැමතියි විශේෂයෙන්ම ඔන්ලයින් අධ්‍යාපනය සහ මේ තත්ත්වයක් දැන් අහිමි වෙච්ච යම් යම් අවස්ථා අපිට දකින්න ලැබෙනවා කොහොමද විශ්වවිද්‍යාල දරුවන්ට වේවා සාමාන්‍ය පාසල අධ්‍යාපනය ලැබන දරුවන්ට වේවා දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය කොහොමද ඔබතුමාට ඔව් අතරම ඉතාම වැදගත් ප්‍රශ්නයක් අපි දන්නවා මේ අවස්ථාව වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයත් ඒ වගේම උසස් පෙළ විභාගයත් ලං ලංව පවතිනවා කලින් උසස් පෙළ විභාගය නමුත් අපි දන්නවා සාමාන්‍යයෙන් වෙන්දට හැමදාම අගෝස්තු මාසෙ තියෙන්නේ නමුත් මෙවර තවම හරියටම නිශ්චිත නැහැ කවදා ඒක තියේද කියලා ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට පවත්වන දින නියම කරන් හිටියත් අපි දන්නේ ඉදිරි තත්ත්වයන් කොහොමද කියන එක පිළිබඳව නමුත් මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම උසස් පෙළ හදාරන දරුවෝ සමහර අය විභාගයේ නිකන් අතහැරලා දාලා තියෙන ස්වරූපයක් දකින්න හම්බ වෙනවා. ඒ නිසා මේ පිළිබඳව මොකද නිශ්චිත ඉලක්කයක් නැහැ. ඒ තියෙන ඉලක්කය අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. නැත්නම් දැඩි මානසික පීඩනයක මුන් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මම කැමති උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙන දරුවන්ට පණිවිඩයක් දෙන්න විභාගයේ පැවැත්වේවි. මේ කොවිඩ් කියන තත්ත්වයේ යටතේ කියලා ඔබට විභාගය ලෙහෙසි ප්‍රශ්න පත්‍රයක් කොවිඩ් වලට විභාගයේ සාධාරණීකරණය කරන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න පත්‍ර ආදී සකස් කරනකොට සම්මත ප්‍රශ්න පත්‍රයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා ඔබ මේකට කොහොම හරි සූදානම් වෙන්න ඕනි. ඒ නිසා මග හරින්නේ නැතුව තමන්ගේ වැඩ කටයුතු ටික දැන් අපි දන්නවා මේ වගේ අවස්ථාවක විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවකදී මාර්ගගත අධ්‍යාපනයත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මං හිතන්නේ අනිකුත් පොතපත හොයා ගැනීමේ දේවලුත් අඩු වෙලා තියෙනවා. ඒ වුණත් සමහර අයට මේ විද්‍යුත් මාධ්‍යයන් භාවිතා කරලා හා නොඑක ආකාරයේ ක්‍රමෝපායන් භාවිතා කරලා තමන්ට විෂය කරුණු ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වගේ දේවල් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතර පුළුවන් තරම් අභ්‍යාස ආදී සිද්ධ කරමින් කොහොම හරි මේ විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්න. එහෙම වුණොත් තමයි ඔබට මේ අභියෝගය සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේම අපිත් වගේ කිතු මාධ්‍ය ජාලයක් විදිහට දිමුතු දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම දවසේ වටිනාම පැය කිහිපයක් වෙන් කරලා දින පහ පුරාවටම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට අපිත් මාධ්‍ය ආයතනයක විදිහට අපේ දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ හැමෝම මේ විදිහට එකතු වෙලා समस्त රට නිවැරදි තැනට ගෙනෙන්නට समस्त ලෝකෙම කොවිඩ් 19 කියන තත්ත්වයක් එක්ක වෙලිලා ඉන්න මොහොතක අපිට කරන්න පුළුවන් යුතුකම ඉටු කරමින් ඒ වගකීම ධර්මින් කටයුතු කිරීම තමයි වටින්නේ කියන කාරණාව තමයි අපේ ආචාර්යතුමත් අපිට මේ වැඩසටහන පුරාවට පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ සියලු කාරණාවන් ඔබේ හිතේ තැම්පත් කරගෙන ඒවා ප්‍රායෝගිකත්වයට ගෙනෙමින් සමහර විට ඔබ යම් මානසික පීඩාවකින් යම් තත්ත්වයක ඉන්නවා නම් ඒයින් මිදිලා මනස නිරවුල්ව තියාගෙන අපි යහපත්තනට ගමන් කරමු වගේම අපේ වටපිටාවින් ඉගෙන අය ගැනත් අපි අවධානය යොමු කරමු කියන කාරණාව අපි මතක් කරන මොන සියලු දේ වෙනස් වෙනවනේ තරංග ඒ වෙනස් වෙන බව දැනගෙන ජීවත් වෙන මේ මොහොතේ කොයිතරම් පීඩාකාරී වුණත් එළඹෙන මොහොත බොහොම හොඳ මොහොතක් බවට පත් කරගන්නට අපිට හැකියාව තිබෙනවා හැබැයි ඒහි වගකීම තියෙන්නේ සමස්ත අපි සමාජයේම අතේ ඔව් එමුනම් ඒ වගකීම අපි ඉටු කරමු අද දවසේ අපේ ආචාර්යතුමත් තමන්ගේ වගකීම ඉටු කරන්න අපිත් එක්ක අත්වල බඳ ගතට අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අපි තව දවසක මුණ ගැහිලා කතා බහ කරන සුදරම්. අපි ඔබතුමන්ට ස්තුතිවන්ත වෙමු. ඔව්. අපි ස්තුතිවන්ත වෙනවා අරුණ වල්පොල මහත්මයාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා
ආචාර්ය අර්ණවල්පුර මහත්මයාට බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපිත් සමග සම්බන්ද වුණා. අයිබෝන් බොහොමත්ම ස්තුතියි අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.